ශරීරයේ තරුණ බව බොහෝ කාලයක් සුරැකිව පවත්වාගෙන යාමට මිනිසා බොහෝ කාලයක ඉඳන් වෙහෙසෙන බව ඔබ දන්නවා ඇති. ප්ලාස්ටික් සැත්කම් වැනි දේ මේ වන විටත් ලෝක ප්‍රසිද්ධ වී තිබෙන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසයි. නමුත් පෙනුමෙන් පමණක් තරුණ නොවේ මුළු ශරීරයේම තරුණ බව සදාකාලයටම ආරක්ෂා කර ගැනීමට මිනිසාට හැකි වේවිද? එය විද්‍යා ප්‍රබන්ධයක්සේ ඔබට පෙනුනන් නුදුරු අනාගතයේදීම එම සිහිනය සැබෑ වේවි කියා සිතන්නට පුළුවන්. අද අපි ඔබව දැනුවත් කරන්නේ මිනිසා අමරණීය කිරීමට උපකාරී වෙන විද්‍යාත්මක ක්‍රමවේදයන් පහක් පිළිබඳවයි. අංක 1. නැනෝ තාක්ෂණය. නැනෝ තාක්ෂණය යනු අපේ සෛලවලට වඩා කුඩා පරිගණක යනුවෙන් හඳුන්වන්නට පුළුවන්. මෙවැනි ආකාරයේ කුඩා රොබෝවරුන්ට මිනිසෙකුගේ සම්පූර්ණ ශරීරයම අධීක්ෂණය කිරීමේ සුවිශේෂී වූ හැකියාවක් තිබෙනවා. නමුත් ප්‍රශ්නය වන්නේ අණුවෙන් අණුව එය ඉදිකිරීමට සිදුවීමයි. එනම් අතිශයින්ම සංකීර්ණ ක්‍රියාවලියකි. මිනිසාගේ ශාරීරික සෛල අලුත් වැඩියා කිරීමට හැකි තරමට නැනෝ තාක්ෂණය යම් දිනක දියුණු වුනොත් එම නැනෝ රොබෝවරුන්ට වයසටපත් වීමේ ක්‍රියාවලිය නතර කිරීමට හැකියාව තිබෙනවා. එපමණක් නොවේ, ශරීරයේ සෑම කොටසක්ම සූක්ෂම ලෙස පරීක්ෂා කොට පිළිකාවන් වැනි ලෙඩ රෝග තිබෙනවා නම් ඒවා සැනකින් විනාශ කිරීමේ හැකියාවක්ද නැනෝ තාක්ෂණයට තිබෙනවා. මෙවැනි ආකාරයේ නැනෝ රොබෝවරුන් යොදාගැනීමෙන් සිදු කරන ලද පරීක්ෂණ මේ වන විට සාර්ථක ප්‍රතිඵල පෙන්වා දී තිබෙනවා. ඇතැම් විශේෂඥයින් නනාවකි පවසන්නේ 2029 පමණ වන විට මිනිසාට සදාකල් ජීවත් වීමට හැකියාව ලැබෙනු ඇති බවයි. අංක 2. ක්‍රයෝජෙනික් ෆ්‍රීසින්. මිනිස් සිරුරක් ශීත කිරීමකට ලක්කොට අනාගතයේ දවසක පණ දෙන්නට පුළුවන් නම් එය කොපමණාගනේද? මෙහිදී සිදුවන්නේ මියගිය ජීවියෙකු හෝ මිය යමින් සිටින ජීවියෙකුගේ ශරීරයේ ශීත කිරීම මගින් කල් තබාගෙන අනාගතයේ දවසක එම ජීවියාට නැවත ප්‍රාණය ලබා දීමයි. ජීවී භවකින් යුතු පටකවලට අවම ශෛලීය හානියක් සිදුවන ලෙස ශීත කිරීම සඳහා විසඳුමක් සෙවීමට විද්‍යාඥයින් මේ වන විටත් වෙහෙසෙමින් සිටිනවා. ඉදිරියේදී එම අභියෝගයේ ජයගෙන ශීත කිරීමකට ලක් කරනු ලැබූ ජීවියෙකුට අවුරුදු සිය ගණනකින් පසුව නැවත කිසිදු හානියක් සිදු නොවී පණ දෙන්නට පුළුවන් වේවි කියා විද්‍යාඥයින් විශ්වාස කරනවා. හාවෙකු යොදාගැනීමෙන් සිදු කරනු ලැබූ පරීක්ෂණයන් ඉතාමත්ම සාර්ථක ප්රතිඵල ලබා දී තිබෙනවා. අංක 3. බයෝනික්ස්. බයෝනික්ස් යනු පණ ඇති ජීවියෙකු මෙන් ක්‍රියා කරන යන්ත්‍රයන් නිෂ්පාදනය කිරීමේ තාක්ෂණයයි. වඩාත් සරලව කියනවා නම් මෙම තාක්ෂණයට අනුව අපේ ශරීරයන් යන්ත්‍රයන් සමග බද්ධකොට සදාකල් ජීවත් වීමට ඉඩ ලබා දෙනවා. උදාහරණයක් විදියට අපේ ඇස් වෙනුවට බයෝනික්ස් ඇස් සවිකට පෙනීම වැඩි දියුණු කරගන්නට පුළුවන්. මේ විදියට මිනිසා ක්‍රමක්‍රමයෙන් රොබෝවරයෙකු බවට පත්වෙනවා. මේ වන විට ලෝකයේ පුරා පැතිරී තිබෙන ආයතන 50ක් විසින් බයෝනික්ස් තාක්ෂණය සංවර්ධනය කිරීමට වෙහෙසෙමින් සිටිනවා. ඔවුන් මේ වන විට උත්සාහ කරන්නේ රොබෝ හදවතක් සහ ත්‍රිමාන මුද්‍රිත අක්මා වැනි දේ නිර්මාණය කිරීමයි. එම නිසා ඉදිරි දශක දෙකක කාලය ඇතුළත මිනිසා ක්‍රමයෙන් රොබෝ කෙනෙක් බවට පත්වෙන්නට පුළුවන්. අංක 4. ට්‍රාන්ස්පෝර්ටේෂන් බෆර්ස්. මෙහිදී සිදුවන්නේ මිනිසාගේ ශරීරයේ දත්ත ගොඩක් බවට පත්කොට ඉන්පසුව එම දත්තවලින් ශරීරය නැවත ගොඩ නැගීමයි. ඔබේ සිරුරේ සියලුම දත්ත එලෙස ලබාගත් විට අවුරුදු සිය ගණනක් ගිය පසුව වුණත් ජීවියෙකු ලෙස ඔබට නැවත මෙලොවට පැමිණෙන්නට පුළුවන්. නැවත මෙලොවට පැමිණ තිබෙන ඔබේ එම පිටපත ඔබ විදියට හිතුවත් ඔබ විදියට ක්‍රියා කරන් ඒ ඔබේ ආත්මයමද කියා ගැටලුවක් ඇතිවෙනවා. අංක 5. ක්ලෝනින්. සදාකාලයටම ජීවත් විය හැකි භයානකම ක්‍රමය ලෙස මෙය හඳුන්වන්නට පුළුවන්. ක්ලෝනීකරණ තාක්ෂණ ශාස්ත්‍රය තුළ විශාල දියුණුවක් අත්පත් කර ගැනීමට විද්‍යාඥයින් මේ වන විට සමත් වී තිබෙනවා. ඉදිරියේදී පරිගණක අනුසාරයෙන් මිනිසාගේ මොළයේ සංයුතිය නිවැරදිව පරීක්ෂා කොට සෑම මතකයක්ම සහ දැනීමක්ම ඒ විදියට ආරක්ෂා වී පවතින අනුරුවක් නිර්මාණය කිරීමට විද්‍යාවට හැකිවෙනවාට කිසිදු සැකයක් නැහැ. ඉන්පසුව ප්‍රධානම ඉන්ද්‍රිය වන මොළය ක්ලෝනීකරණය කරන ලද සිරුරකට බද්ධකොට ඔබට නැවත ජීවය ලබා දෙන්නට පුළුවන්. එම ජීවියා සෑම අතින්ම ඔබ වගේ වුණත් ඒ ඇත්තටම ඔබද කියන එක නම් ගැටලුවක්. මොකද ඔබේ ආත්මය එහි නොතිබෙන්නට පුළුවන්. මෙහි භයානක පැතිකඩ නම් ඔබ වගේ පිටපත් ලක්ෂ ගණනක් වුණත් නිපදවීමට හැකියාව තිබීමයි. මොහොතක් සිතන්න, ක්ලෝනීකරණය කරන ලද ඔබේ පිටපතක් අතින් ඔබ මරණයට පත්වෙන්නට වුණත් ඉඩකඩ තිබෙනවා. අනාගත ලෝකයේ නම් මහා අවුල් ජාලාවක් වෙනවාට කිසිදු සැකයක් නැහැ. මෙම සියලුම කරුණු සලකා බලන කල අනාගතයේදී මිනිසාට අමරණීයත්වය ළඟා කරගන්නට පුළුවන් වේවිද?
ඔබේ අදහස අපි සමග බෙදා ගන්නට අමතක කරන්නට එපා. ඔබ නොදත් මෙවැනි වටිනා දේ දිනපතා දැනගන්න නොදුටු ලෝකයේ සමග රැඳී සිටින්න අපිව subscribe කරන්නත් අමතක කරන්නට එපා.